රජය සුකෝපභෝගේ භාණ්ඩ අනයනය තහනම් කිරීමට සූදානම් වෙයි. සියලුම තොරතුරු මෙන්න. රට තුළ පවතින ඩොලර් සංචිත ස්ථාවර කර ගැනීමේ තවත් පියවරක් වශයෙන් සුකෝපභෝගී භාණ්ඩ ආනයනය තහනම් කිරීමට හෝ එම ආනයනයන්ට දැඩි සීමා පැනවීමට රජය තීරණය කර ඇති බව මහා බැංකු ආරංචි මාර්ග පෙන්වා දෙනවා. එම වාර්තා පෙන්වා දෙන ආකාරයට ගෘහ විදුලි උපකරණ, ජංගම දුරකථන, සුවඳ විලවුන් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ ගණයට නොවැටෙන උපකරණ ගණනාවක් සඳහා ආනයන සීමා පැනවෙනු ඇති. කෙසේ වෙතත් මෙම සීමාවන් පැනවෙන දිනේ හෝ එම සීමා කොතෙක් කලක් බලපැවැත්වෙන්නේද යන්න මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැහැ. මේ වන විටත් සීමා පැනවිය යුතු බඩු භාණ්ඩ ලැයිස්තුවක් සකස් කිරීමේ වගකීම මහා බැංකුවට පවරා ඇති අතර ඒ පිළිබඳව ලබන සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවේදී වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිතයි. රට තුළ මේ වන විට බරපතල විදේශ විනිම සංචිත හිගයක් පවතින අතර මෙම තත්ත්වය තවදුරටත් අයහපත් වීම වළක්වා ගැනීම සඳහා ඉහත තීරණවලට එළඹ ඇති බවයි මහා බැංකු ප්‍රකාශකයෙකු සඳහන් කළේ. මේ අතර පසුගිය සතියේ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ අවම තරමින් තවත් වසර දෙකක් යනතුරු මෙරටට වාහන ආනයනය සීමා පැනවීමට සිදුවනු ඇති බවටයි. එම නිසා දේශීයව වාහන එකලස් කරන සහ නිපදවන ව්‍යාපාරිකයන් සවිමත් කිරීමේ අවශ්‍යතාවයද ඔහු මෙහිදී අවධාරණය කළා. රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ පිටරටින් ආනයනය කරන රථවාහනවල මෙරටදී නිෂ්පාදනය කළ හැකි අමතර කොටස් නිෂ්පාදනය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු කාලය එළඹ ඇති බවයි. මේ අතර මෙරට වාණිජ බැංකු තුළ පවත්වාගෙන යනු ලබන අනේවාසික විදේශ මුදල් ගිණුම් වලින් මුදල් ලබා ගැනීමේදී යම් යම් දුෂ්කරතාවන්ට පත්වන බවට ගිණුම් හිමිකරුවන් අවස්ථා ගණනාවකදී චෝදනා කර තිබුණා. ඇතැම් ගිණුම් හිමියන් ප්‍රකාශ කර තිබුණේ එක් අවස්ථාවක ඇමරිකානු ඩොලර් දහසක මුදලක් ඔවුන් අනේවාසික ගිණුමෙන් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබූ බවයි. කෙසේ වෙතත් රට තුළ පවතින මූල්‍ය වාතාවරණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන මහා බැංකු අධිපති මහාචාර්ය WD ලක්ෂ්මන් මහතා සඳහන් කළේ රට තුළ ඩොලර් බිරියන 4ක සංචිතයක් පවතින බවයි. දේශපාලනික උවමනාවන් මත ඇතැම් පුද්ගලයන් රට තුළ ඩොලර් හිගයක් ඇති බවට සාවද්‍ය ප්‍රකාශ නිකුත් කරන බව ඔහු සඳහන් කරනවා. කෙසේ වෙතත් වාණිජ බැංකු සමග සමීපව කටයුතු කරමින් රට තුළ ඇති ඩොලර් සංචිත කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් මහා බැංකුව දිගින් දිගටම ක්‍රියා කරන බවයි ඔහු සඳහන් කළේ. මේ වන විට මහා බැංකුව සතුව ඇමරිකානු ඩොලර් බිලියන 4ක සංචිතයක් ඇති අතර එයට චීන මහජන බැංකුවෙන් ලබා ගන්නා ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් එක්වීමට නියමිතයි. ඊට අමතරව බංග්ලාදේශයෙන් ලබා ගන්නා ඩොලර් මිලියන 250ක් ජූලි මැදභාගයේත්, ඉන්දියාවෙන් ලබා ගන්නා ඩොලර් මිලියන 400ක් අගෝස්තු මාසයේදීත් ලැබෙනු ඇති බවටයි ඔහු සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ. එමෙන්ම අගෝස්තු මාසයේදී තවත් ඇමරිකානු ඩොලර් මිලියන 10ක ණය ආධාරයක් ඉන්දීය සහයෝගීතාව මත මෙරටට ලැබීමට නියමිතයි. ඊට අමතරව තවත් ඇමරිකානු ඩොලර් මිලියන 800ක් ලෝක බැංකු ණය ආධාර යටතේ අගෝස්තු මාසයේදී මෙරටට ලැබීමට නියමිතව තිබෙනවා. ඒ අනුව මෙරට ඩොලර් සංචිත ශක්තිමත් වන බව මහා බැංකු අධිපතිවරයා විශ්වාසය පළ කරනවා.